ඇමරිකාවේ මිලියනියම් චැලෙන්ජ් පිට ඩොලර් මිලියන 500ක් ලබා දෙනවා. අපේ රටේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒකට ප්‍රතිපත්තියක් හදන්න ඒ යුරෝපා හවුල ඒ යුනිඩෝ එකත් එක්ක එකහු වෙලා රජයේ ආයතන පුද්ගලික ආයතන මේ ඔක්කොම එකට එකතු කරලා හැම කෙනෙක්ගේම අදහස් අරගෙන ප්‍රතිපත්තියක් හදන්න උදව් කරනවා. ඉතින් මිලේනියම් චැලෙන්ජ් මුදල් එවැනි දේවල් වලට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. දැන් ඔය ආර්ථික කොරිඩෝ කියන එක තරහා ඒ ඉඩම් කඩන් ඒයිට දෙනවා කියන කතන්දරේ සත්‍යතාවයක් මොකක්ද? තනිකර අසත්‍යයක් නේ. නිකන් කල්පනා කරලා බලන්න අපේ රටේ ඉන්න ගොවි මහත්තුරුන්ට අපි ඉඩම් උපුවක් දෙනවා. දැන් ඒ ඉඩම් අරගත්තයින් පස්සේ දැන් ඒවට අපි සින්නක්කර අයිතිය දෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඒතකොට විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටිය කියනවා දැන් මේ සින්නක්කර අයිතිය දීලා අපි මේ ඉඩම් ටික ඇමරිකාවට විකුණන්න හදන්නේ කියලා. මේක මහා අභූත චෝදනාවක්. ඇමරිකාව වගේ රටවල් වල ඉන්න ගොවියන්ට අපේ රටේ ඉන්න මේ මිනිස්සුන්ගේ අක්කර දෙකේ තුනේ ඉඩම් අවශ්‍ය කරනවා. ඒ ගොවිතැන් කරන්නේ අක්කර 10 ගණන. ඒ ආසියන්ත්‍රවලින් තමයි බෙහෙත් ගහන්නේ, හොර දාන්නේ. මේ අක්කර දෙකේ දෙකමාරේ ගොවියෝගේ ඉඩම් ගන්න මේක කොහොම මේක මහා විහිළුවක් නේ. මොකද්ද මේ ආර්ථික කොරිඩෝ කියන්නේ? යම් කිසි ඉඩමක් ඇමරිකාවට දෙන්න අවශ්‍යද ඔය? නෑ, ඉඩමක් මොකක්වත් දෙන්නේ නෑ. හැබැයි ඉතින් රටට අහිතකර මොකක් හරි ඒගොල්ලෝ ගෙනාවොත් එම අපි ඒකට විරුද්ධ වෙනවා. ඒ අයිති අපිට කොහොමද තියෙන්නේ? අපි විපක්ෂ ගහපු ගිවිසුම් වලින් තමයි රටට කෙල වෙලා තියෙන්නේ. ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හරි ගහපු ගිවිසුම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ හරි අදටත් අපිට ප්‍රශ්න බලපාන්නේ ඒ ගිවිසුම් එක්ක.